අල්බම්පතේදී මම හිතනවා හොඳට ඇහෙනවා සහ පේනවා ඇති කියලා. අපි හතර පහ ප්‍රශ්නපත්‍ර කට්ටලේට අදාළව මේ වෙනකොට පේපර්ස් පහක් කරලා ඉවරයි. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රශ්නපත්‍රයන් 6. මේ ප්‍රශ්නපත්‍රය තිය ප්‍රශ්නපත්‍රය වගේම ගොඩාක් අමාරුම ගැටලු නැහැ. සරල ගැටලු බහුතරයක් තියෙන අතරින් පතර එකක් හෝ දෙකක් අමාරු ගැටලුවක් හම්බෙයි. ගොඩාක් අමාරු නැහැ පුතේ ඒවත්. අපි වැඩි වෙලා කතා කර කර ඉන්නේ නැතුව කෙලින්ම යනවා පේපර් එකට. මාව හොඳට ඇහෙනව නම් සහ මාව හොඳට පේනව නම් ගිහිල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. Yes 2 කියලා තොර මම දන්න පුතේ මාව වාර හොඳට ඇහෙනවා සහ පේනවා කියලා. අපි යනවා ප්‍රශ්න පත්‍ර අංක 6. ප්‍රශ්න පත්‍ර අංක 6. මේ ප්‍රශ්න පත්‍ර අංක 6 පළවෙනි ප්‍රශ්නේ. ලබු ගෙඩියක් සහ වට්ටක්ක ගෙඩියක් දීලා දෙන මේ දෙකේ බර කොච්චරක්ද කියලා. එතකොට මම අහනවා ඔයාලගේ වට්ටක්කා ගෙඩියට වඩා ලබු ගෙඩිය කොච්චර බරද බලන්න ලබ්බද බර වට්ටක්කද බර ලබ්බ බරයි නේද ලබු ගෙඩිය බරයි එහෙනම් බර වැඩි එක උඩින් ලියා ගන්නවා කොහොමද අපි ලියාගන්නේ බර වැඩි එක ලියා ගන්න අපි මෙහෙම kg g කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 300යි ඒකෙන් අඩු කරන්න ඕන කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 830 ග්‍රෑම් 830 අපි අඩු කරමු බින්දුවෙන් බින්දුවක් ප්‍රශ්නයක් මතුවේ 300 න් 830ක් අඩු කරන්න පුළුවන්ද 300 න් 830ක් අඩු කරන්න බැහැ සර් එහෙනම් පුතේ එහා පැත්තේ කිලෝග්‍රෑම් එකක් මේ පැත්තට ගේන්න කිලෝග්‍රෑම් එකක් කියන්නේ පුතේ ග්‍රෑම් ගොඩට එනකොට 1 ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000ක් දෙනවා මේ පැත්තෙන් මෙතෙන්ට එනවා කියන්නේ ග්‍රෑම් 1000ක් ග්‍රෑම් 1000ක් මෙතෙන්ට ආපුවාම 1000යි 300යි 1300යි දැන් ප්‍රශ්නයක් නැහැ 1300 න් 830ක් අඩු කරන්න පුළුවන් අපිට බින්දුවෙන් බින්දුවක් බින්දුවයි බින්දෙන් තුනක් බෑ එකක් ඉල්ලගත්ත 10යි 10න් 3ක් 10න් 3ක් 7යි දැන් 13ක් නෑ 12යි තියෙන්නේ 12න් 8ක් අඩු කරා 4යි ග්‍රෑම් ගොඩ නම් හරි කිලෝග්‍රෑම් ගොඩේ කිලෝග්‍රෑම් දෙකක් නෑ එකයි තියෙනයි එකක් ගහ පැත්තට දුන්නනේ එකෙන් එකක් අඩු කරපුවාම බින්දුවක් එහෙනම් කිලෝග්‍රෑම් නෑ ග්‍රෑම් ගොඩේ විතරයි තියෙන්නේ ග්‍රෑම් ගන්න උත්තරේ විදිහට ලියනවා ග්‍රෑම් 470 ග්‍රෑම් 470 ग्राम हार से हत्या है भाई करते हैं ना मार्ग उत्तर है ग्राम हार से लेस प्रश्न पूछे मांगे क्या कि महालो को हमारे प्रश्न नहीं में लेस प्रश्न थे अड़ू पाड़ू आते हैं ना निवेद के लिए करेगा अपन अब दे प्रश्न का पनास देखे थे प्रश्न का पनास देखे रुपया पंदा हकटे रुपया पनहे नोट की यक्ति बेद मम्मी प्रश्न दान दे दो मिक्चर प्रश्न शिष्य पेपर के नहीं है නමුත් මට ඔයාලට බෙදීමේ ලේසි ක්‍රමයක් කියලා දෙන්න ඕන වුණා. ඒ නිසා තමයි සර් මේ ප්‍රශ්නේ දැම්මේ. මම කියලා දෙන ක්‍රමේ සමහර වෙලාවට ප්‍රශ්නයි මාගොල්ලුවට යන්නේ නැති වෙයි කලබල වෙන්න එපා. අපි ඉස්සරහට නැවත මේ වගේ ප්‍රශ්න හදනවා. අද තේරුම් නැත්නම් නැවත ඉස්සරහ දවසකට මේක තේරෙයිවා. මොකද්ද කියන්නේ? 5000කට 50 නෝට්ටු කීයක් තිබේද? නොකිය කියන්නේ 5000 50න් බෙදන්න කියලා. බෙදන ලේසිම ක්‍රමය මේක පුතේ. මේ මේකේ අවසානට බිඳුවක් තියෙන හින්දා මේ මෙතනත් අවසානට බිඳුවක් තියෙන හින්දා බිඳුවට බිඳුව කපලා තමයි. දැන් ඉතිරි වෙලා තියෙන ටික ලියන්න. 500 බෙදීම 5. 5ට 5 ඒවා 1යි. 5ට 5 ඒවා 1යි. 5 1යි. දැන් ඉතිරි බිඳුව දෙක उदाहरण बिंदु හතරට හතර ඒවා 1යි එනවා 1යි තව බින්දු 2යි 100යි එරණ මේක නම් මේකට අදාළ උත්තර ඉක්මනට කමෙන්ට් සෙක්ෂන් එකේ ලා කමෙන්ට් එකක් දාන්න 6000 බෙදන්නකෝ 60 න් ඉක්මනට කමෙන්ට් එකක් දාන්න බලන්න ඉක්මනට කමෙන්ට් එකක් දාන්න බලන්න ආයදාහ බෙදීම 60 එකකට කමෙන්ට් එකක් දාන්න. කොහොමද බෙදන්නේ? අග බින්දුවට අග බින්දුව කපලා දැම්මා. 600 බෙදීම
හයට හයව එකයි හයට හයව එකක් එනකි දෙකයි බින්දු දෙක හරිම ලේසි. මේගේ ගණ ඔයාලට ඉස්සරහට හම්බේපුතේ. මේවා සාමාන්‍ය ශිෂ්‍යත පේපර එකක් ඇතුලේ පාවිච්චි වෙන්නේ කොහොමද කියන්නේ මම ඔයාලට. මේ වගේන් තමයි වගේ ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන්. මෙච්චර ලොග් ගණන් එන්නේ නැති වෙයි. නමුත් මේ ක්‍රම මතක තියාගන්න වගේ වෙලා විතර කරගන්න මේවා හරි ලේසි. අපේ අපේ ප්‍රශ්න අංක 53. 0.3 පිළිතුර භාගයක් ලෙස දක්වන්න අපි දන්නවා පුතේ දශම භාග කරන්නේ කොහොමද කියලා. 0.3 කියන්නේ පුතේ 10 නම් 3යි. 0.3 කියන්නේ 10 නම් 3. 0.10 එහෙනම් 0.7 කියන්නේ කීයද? 0.7 කියන්නේ හරියටම හරි 10 7. 0.4 කියන්නේ කීයද පුතේ? 0.4 කියන්නේ 10 4. 0.9 කියන්නේ කීයද පුතේ? 10 9. සිම්පල්. එහෙනම් මේකට උත්තරේ හොයලා තියාගන්න ඉදිරි දවසක අපි කතා කරමු. 2.4 කියන්නේ භාගයක් විදියට කොහොමද? ඉස්සරහ දවසක අපි හම්බෙරි ඔය වගේ ප්‍රශ්න අපි එතනදී පුළුල්ව කතා කරමු. උත්තරේ ගන්න කොහොමද? දැන්ට පොඩි ට්‍රයි එකක් දීලා බලන්න හදන්න පුළුවන්ද බැයිද කියලා. අපි යන ප්‍රශ්න අංක 54. කොඩි වැලක රතු නිල් කහ කොඩි යමුනා ඇත. කොඩි වැලක රතු නිල් කහ කොඩි යමුනා ඇත. හයිලයිට් කරගන්න. කොඩි වැලක රතු නිල් කහ කොඩි යමුනා ඇත. ඔන්න මම හයිලයිට් කරනවා. වර්ණ 3. 128 වෙනි කොඩියේ වර්ණය කුමක්ද? ලේසි. හදන්නේ කොහමද? රතු නිල් කහ රතු යට 1, නිල් යට 2, කහ යට 128 වන කොඩියේ වර්ණය. 128 ලිව්වා. කොඩි වර්ග 3යි තියෙන්නේ. 3ෙන් බෙදුවා. 12ට 3 වරක් 4යි. 4 වරක් 3 12යි. 12ෙන් 12 බිංදුවයි. 8 ගේන්න පල්ලෙහැට. 8ට 3 වරක් 2යි. 2 වරක් 3 6යි. ඉතිරි 2යි. එහෙනම් පුතේ මේ 2 තියෙන්නේ කොහෙද කියලා බලන්න. දෙක තියෙන්නේ. ඒ අනුව 128 වෙනි කොඩියේ වර්ණය නිල්. 128 වෙනි කොඩියේ වර්ණය නිල්. 128 වෙනි කොඩියේ වර්ණය නිල්. හොඳයි. මේ වගේ ගණක් අපි ඊයේ හැදුවා මගේ මතකේ හැටියට. මේ වගේ ප්‍රශ්න හැම වෙලේම අපිට හම්බේ ඉස්සරහට. මොකද හේතුව මේවා papers වල විතර ලැබෙන ප්‍රශ්න. හරි නේද? කොහමද? අපේ නා ප්‍රශ්න අංක 55ට. ප්‍රශ්න අංක 55ට. සෝ දැන් ඇයි අර ඒ ප්‍රශ්නෙන් තව ප්‍රශ්න කීපයක් හදවන්නේ? ඒකට හේතුව තමයි පුතේ මොකද අපිට මේ වගේ ප්‍රශ්න නැවත ඉස්සරහ හම්බෙන්නේ. ඒක හින්දා තමයි මම නැත්නම් වෙනද සාමාන්‍යයෙන් මම පේපර් එකක් ක්ලාස් එකක දීනම් එක ප්‍රශ්නයක් දුන්නාම මේ වගේ තව ප්‍රශ්න කීපයක් අපි කතා කරනවා. මම මේක එහෙම කතා කරන්න හේතුව පුතේ නැවත නැවත ඒ ප්‍රශ්න මම ඉස්සරහ පේපර්ස් වල දාලා තියෙනවා. ඒ හින්දා අපි නැවත ඉස්සරහට කතා කරමු. ප්‍රශ්න අංක 55. ප්‍රශ්න අංක 55. පස්වරු 6:30ට පැමිණීමට තිබුණු බසය විනාඩි 45කට පෙර පැමිණියේ. බසේ පැමිණි වේලාව කිව්වේ 6:30ට එන්න තියෙන එක විනාඩි 45 කලින් එනවා. කලින් එන්නේ පරක් වෙලානේ මේ කලින් එන්නේ. ලංකාව නම් වෙන්නේ නමුත් එහෙම මේ ගානේ දීලා තියෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ අපේ නම් පරක් වෙනවනේ 6:10 බස් එක 6 කාලට එන්නේ. ඒක හැටි අපේ රට. 6 කාලට එනවනම් හොඳයි. කෝච්චි 6:50 කිව්වොත් 7:50ට කෝච්චි එන්නේ. හැබැයි මේ මං කියන ගානේ ඕකේ අනිත් පැත්ත.
හයයි 30ට පැමිණීමට තිබූ බසේ විනාඩි 45කට කලින් එනවලු. එහෙනම් හයයි 30ට විනාඩි 45ක් කලින් කීයද කියලා බලන්න. හයයි 30ට විනාඩි 45කට කලින් දැන් හයයි 30නේ එන්න ඕනි. මේකට විනාඩි 45කට කලින් එන්න ඕන. කොහොමද හොයාගන්නේ? හයයි 30න් විනාඩි 30ක් අඩු කරපුවාම 6යි. විනාඩි 30ක් මේකෙන් අඩු කරනවා. එතකොට 6යි. තව විනාඩි 15ක් තියෙනවා. ඒ 15ත් අඩු කරන්න. 6යි 30න් විනාඩි 30ක් අඩු කරපුවාම 6යි. තව විනාඩි 15ක් අඩු කරපුවාම 5යි 45යි. මොන 5යි 45යිද? පස්වරු 5යි 45යි. සර් ඕක හදන වෙන ක්‍රමයක් නැද්ද? තියෙනවා පුතේ. අපි ඒක ඉස්සරහට කතා කරමු. මෙතන කියලා දුන්නේ මම ඔළුවෙන් හදන එක, හිතලා හදන එක. ගණනය කරන નિયમિત ක්‍රමයට ගණනය කරන එකත් ඉස්සරහ ප්‍රශ්න තියෙනවා. අපි එතනදී කතා කරමු. දැන් මම කියලා දෙන්නේ ගාන විසඳන හැටි. මොකද හේතුව මේක කාලය අඩු කිරීම පාඩම කොටස. කාලය අඩු කිරීම ප්‍රශ්නවලදී මම සාකච්ඡා කරනවා. 6යි 30යි ඒකෙන් විනාඩි 45ක් අඩු ගන්න. 6යි 30න් විනාඩි 30ක් අඩු කරා 6යි. තව විනාඩි 15ක් අඩු ගන්න 5යි 45යි. පොල් ගොඩක ගෙඩි 844ක් තිබේ. එයින් කාලක් සහ තවත් විකුණු පසු තව පොල් කීයක් ඉතිරිද? පළවෙනි මේක ප්‍රශ්න අංක 56. 844න් කාලක් හොයාගන්න. 844න් 4න් එකක් හොයාගන්න ඉස්සර. කාලක් නේ. එහෙනම් 844 4න් බෙදලා එකෙන් ගුණ කරන්න. 844 4න් බෙදමු බලන්න. 844 බෙදීම 4. කීයද? 8ට 4 ඒවා 2යි, 2වරක් 4 8යි, 8ෙන් 8ක් 0යි. මේ 4 පල්ලෙහාට ගෙනවා. 4ට 4 ඒව 1යි, 4යි, 0යි, 4යි, 1යි. හරි. එහෙනම් 211යි. කාලක් කියන්නේ 211යි. ඔක්කොම 844ක් ගෙඩි තිබිලා තියෙනවා. ඒකෙන් කාල කුයි තව 24 කට විකුණනවා. එහෙනම් කාලක් අඩු කරන්නක ඉස්සෙල්ලාම 211ක් කියන්නේ කාල. 4න් එකක් 3යි, 4න් එකක් 3යි, 8න් දෙකක් 6යි. කාලක් වික්කොත් ඉතිරි 633. හැබැයි පුතේ කාල කුයි තවත් 27 කුයි විකුණන. එහෙනම් 633න් තව 27ක් අඩු කරන්න. 3න් 7ක් බෑ, එකක් ඉල්ලගත්තා. 13න් 7ක්, 13න් 7ක් 6යි. දැන් මෙතන තියෙන 2යි, 2න් 2ක් 0යි. දැන් මෙතන 6යි. යනුව පිළිතුර 606 තේරෙනවා. හරිද? තේරෙනවා. තේරෙනවා නේද ඔයාලට? මේ පුතේ අපිට අපි හේතුව හිතනවා මේ හරි ලේසි කියලා. ලේසි නෑ පුතා, මේවා මීට වඩා සංකීර්ණ කර කර දෙන්න පුළුවන්. දැන් මේ ගාන යම් දරුවෙකුට හිතන්න පුළුවන් සර් මෙහෙම හැදුවොත් ගැයිද? සර් දැන් හතරෙන් එකක් විකුණනවා කියන්නේ හතරෙන් තුනක් සර් ඉතිරි. සර් මට කෙලින්ම එකපාරම හතරෙන් තුන හොයාගන්න බැයිද? පුළුවන් පුතේ. හතරෙන් තුන 633. ඊට පස්සේ සර් ඒකෙන් 27 අඩු කරලා 606 ගන්න බැයිද? පුළුවන්. එහෙමත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහකට උත්තරයට එන්න. හැබැයි හදන ක්‍රමේ නිවැරදිද? ක්‍රමේ වරද්දාගත්තොත් පුතේ වගේ ලැබෙන පිළිතුර වරද්දාගන්න. හරිනේ? අපි යනවා පුතේ ප්‍රශ්න අංක 57ට. මං කියවද එච්චර ප්‍රශ්න අමාරු නෑ කියලා. පොල් ගෙඩියක මිල රුපියල් 65යි නා. පොල් ගෙඩියක මිල රුපියල් 65කි. පොල් 18ක මිල කීයද? 65 ගුණ කරන්න 18ෙන්. බලාගන්න සමහර දරුවෝ අද තමා මෙහෙම ගානක් පළවෙනි පාට හදන්නේ. මම දන්නවා ඒක කලබල නැතුව හොඳට බලාගෙන ඉන්න. 8ේ ඉලක්කමෙන් 65 ගුණ කරන්න පළවෙනි එක. 8 වරක් 5 40න් 0.4ක් ඉතිරේ. 8 වරක් 6 48යි 4යි 52යි.
අංශය 20 ලියන්න. 8 වරක් පහ 40න් බිංදුවයි 4ක් ඉතිරි 8 වරක් හය 48යි 4යි 52. ඔන්න ඒක ලියලා ඉවරයි. දැන් ඉතිරි වෙලා තියෙනවා එකේ ඉලක්කම එකේ ඉලක්කමෙන් ගුණ කරන්න. එක් වරක් පහ 5යි. මෙන්න මේ එක කෙලින් තමයි ලියන්න. එක් වරක් 6 6යි. දැන් පුතේ මේ දෙක එකතු කරන්න. බිංදුවයි 5යි 2යි 7යි 6යි 5යි 11. उत्तरे प्रश्न මාතරෙන් පිටත් වූ බස් රථයක් පැය 4කින් 4කට ළඟා විය රවුම් කරගන්න මාතරෙන් පිටත් වූ බස් රථයක් පැය 4කින් 4කට ළඟා විය 4කට ළඟා විය ළඟාවන විට වේලාව 5:03:45 නම් ගමන ආරම්භ කළ වේලාව කීයද ගමන ආරම්භ කළ වේලාව බොහොම හොඳයි අපි හදමු හද පැය 4කින් දැන් මෙහෙම ගමුකෝ අපි මෙහෙම ගමු ඈ මේ තමයි පුතේ ගමන මාතර පටන් ගන්න මේ කතරගම මේ කතරගම දැන් කතරගමට යන්නේ 5:03:45ට පාව 3:45ට මම අහනවා කතරගමින් එන්නේ කීයකටද මේ මාතරේ ඉඳන් කතරගමට යන්න යාට පැය 4ක් ගිහින් මං මාතරින් ගමන පටන් ගත්තේ කීයද දැන් කතරගම ඉන්නේ පුතේ 3:45ට එහෙනම් පිටිපස්සට පැය 4ක් යන්නේ 3:45 2:45 1:45 12:45 11:45 එහෙනම් මාතරින් පටන් ගන්න පුතේ 11:45 එහෙනම් ඔයාගේ වෙලාව දාගන්න ගමන ආරම්භ කළේ කීයටද පේව පෙරවරු 11යි 45ට අපි කතා කරමු ඉස්සරහට මේවා හදන්න ක්‍රම තියෙනවා මේ ඇඟිලි ගණන් කර කර ඉන්න ඕනේ නැහැ ඕන තරම් හදන්න ක්‍රම තියෙනවා ස්ටෑන්ඩඩ් මෙතඩ් තියෙනවා අපිට අපි ඉස්සරහට කතා කරනවා සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍ර කට්ටලේ ඇතුලේ ඔක්කොම අපි කතා කරන්න අවශ්‍ය නැහැ මේ ඉස්සරහට මොකද අපි මේවා ඔයාලගේ ශිෂ්‍යත්ව බැහැර කලින් බොහෝ වෙලාවට ප්‍රශ්න පත්‍ර කට්ටල පහක් සම්පූර්ණ කරන්න අවස්ථාව හම්බෙයි කියලා මම විශ්වාස කරගෙන ඉන්නවා ප්‍රශ්න පත්‍ර කට්ටල පහක් ගැන ප්‍රශ්න 1500ක් ඉටිපන්දමක් මිනිත්තු 30ක් දැල්වේ. ඉටිපන්දමක් විනාඩි 30ක් දැල්වෙනවා. පෙරවරු 9ට ඉටිපන්දම් 5ක් එකවර දැල්වුවේ නම් එමේ ඉටිපන්දම් සියල්ල නිවි යන වේලාව කීයද? එමේ ඉටිපන්දම් සියල්ල නිවි යන වේලාව කීයද? දැන් මෙතන ඉටිපන්දම් ටික පත්තු කරනවා මෙන්න ඉටිපන්දම් 5ක් තියෙනවා ඈ. ඉටිපන්දම් 5ක් තියෙනවා.
පිළිබඳව පහම එකපාර පත්තු කරනවා. එක පන්දමකට විනාඩි 30ක් යනවා. අනිත් එකටත් 30ක් යනවා. අනිත් එකටත් 30ක් යනවා. අනිත් එකටත් 30ක් යනවා. අනිත් එකටත් 30ක් යනවා. 30ව 5ක් විනාඩි 150ක් යනවා. එහෙනම් 9 ඉඳන් විනාඩි 150ක් යනවා. 150 බෙදන්නකො පුතේ 60. එතකොට පැය 2යි මිනිත්තු 30ක් යනවා. පිටිපන්දම් ටික පත්තු වෙන්න පැය 2යි මිනිත්තු 30ක්. 9ට පටන් ගන්න. එහෙනම් 9 ඉඳන් පැය 2යි මිනිත්තු 30ක් යන 11යි ඉහළ වෙන. මේව හදලා තියෙනවා නම් හරිද? ඇයි මං කියලා තියෙනවද ඉටිපන්දම් පත්තු කරන්නේ එකක් නිමුණයන් පස්සේ එකක්, එකක් නිමුණයන් පස්සේ එකක්, එකක් නිමුණයන් පස්සේ එකක් කියලා කියලා තියෙනවද කොහරි? එහෙම කියලා නැහැ. මං කියලා දෙන්නේ පිළිවෙලට නෙමෙයි. මං කියන්නේ පහම එකට පත්තු කරනවා නම් පහම පුතේ එකට නිවිලා යනවා. පහටම එකක් පත්තු කරත් 10ක් පත්තු කරත් 100ක් පත්තු කරත් පන්දම් ටික ඔක්කොම එකට නම් පත්තු ගන්න එකම වෙලාවේ නිමිලා යන්න ඕන. එහෙනම් 9ට පටන් ගන්න පත්තු කරන්න. කීයටද පුතේ පන්දම් පහම එකපාර පත්තු වෙද්දී? විනාඩි 30යි යන්නේ. 9 ඉඳන් තව විනාඩි 30ක් කරා. මේකටත් විනාඩි 30යි, මේකටත් විනාඩි 30යි, මේකටත් 30යි, මේකටත් 30යි, මේකටත් 30යි. ඔක්කොම එකට පත්තු කරා. එහෙනම් 9යි 30යි. මොන 9යි 30යි? පස්වරු 9යි 30යි. වේලාව පස්වරු 9යි 30යි නම් පුතේ. සමහර දරුව අර විදිහට හදනවා කියලා මම අනිවාර්යෙන් දන්නවා. මම අත්දැකීමෙන් මේක මම මීට කලින් ක්ලාසස් වල කතා කරලා තියෙන ප්‍රශ්නය. හරි, අපි යනවා ප්‍රශ්න අංක 59 60ට. පැයකට මිනිත්තු කීයක් තිබේද? 60යි. පැයකට මිනිත්තු 60යි කියලා තියෙනවා. ලකුණු ගාන කමෙන්ට් කරන්න 10 කීයද කියලා. ඒතර අපි දන්නවා ලකුණු කීයක් ප්‍රශ්න පත්‍ර අංක 6 10 මෙච්චරයි කියලා. අදට අපි වැඩ කටයුතු නතර කරන නැවත අපි හම්බ වෙන පුතේ හෙටත් මේ වෙලාවටම ප්‍රශ්න පත්‍ර අංක 7 ප්‍රශ්න පත්‍ර අංක 7. එහෙනම් දැන්ටසේ වැඩ කටයුතු නතර කරන්න. අපි